ඔව් කීප දෙනෙක් මහලා තිබුණා පුංචි කාර් මාමේ මොකද්ද මේ කරගත්තේ ඔයා එන්ජින් එකක් මාරු කරලා වාහනයක් වික්ක නේද හැම වෙලාවෙම සාධාරණ කරන පුංචි කාර් මාමා එහෙම කරයිද කියලා ඔව් උත්තරේ පොඩක් ප්‍රමාද වුණේ ඔබ දන්නා ඊයේ පෙරේදායි සෙනසුරාදා ඉරිදා සතියන්තයේ දවස් දෙක පුංචි කාර් නිවසේ ඉතාමත් කාර්ය බහුලයි ඒ හේතුව නිසාත් ඒ වගේම මෙම බොරු මාධ්‍ය සාකච්ඡාව පැවැත් වූ පුජ්‍යලයට එරෙහිව අපි නීති මගින් කටයුතු කරමින් සිටින නිසා තමයි මේ පොඩි ප්‍රමාදය සිදු වුණේ දැන් අපිට තියෙන ප්‍රධාන චෝදනාවනේ මේ වාහනයක එන්ජින් එකක් මාරු කරලා විකුණලා ඔබ දන්නවා මේ පුංචි කාර් නිවසේ ඔබ දකින්නේ මේ රටේ මහ ජනතාව ඔවුන්ගේ විශ්වාසයෙන් යුතුව පුංචි කාර් නිවසට විකිණීම සඳහා භාරතීලා තිබෙන වාහන වාහන 200 300 400 අතර ප්‍රමාණයක් මෙතන මේ ගාල් කරලා තියෙනවා මේ වාහන එක්ක ගෙනාපු දවසේම විකිණෙනවා එහෙම නැත්නම් හෙට විකිණෙනවා ඒත් නැත්නම් මේ සතියන්තයේදී මේ වාහන විකිණෙනවා ඉතින් මේ වගේ කෙටි කාලයක් සඳහා මෙහි ගාල් කරලා තියෙන අනුන්ගේ වාහනවලට එන්ජින් මාරු කරන්න තරම් පුංචි කාර් නිවසට ඇති උවමනාව මොකක්ද කියන එක ඕනෑම සාමාන්‍ය දැනීමක් තියෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක් මේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කියන ඊළඟ චෝදනාව තමයි පුංචි කාර් නිවස කූට සට කපට වංචනික මාකටින් එකක් කරනවායි කියලා ඔන්න අහගන්න අපි කරන කූට සට කපට වංචනික මාකටින් එක පුංචි කාර් නිවසේ වාහන 400ක් විතර තියෙනවා ඔබ දකින්න මේක එක අපේ මාකටින් එක අපි කියන අපි ළඟ තියෙන වාහන මෙච්චර තියෙනවා කියලා අංක දෙකට අපි කියන අතන තියෙන ඔටෝ මිරාජ් සමාගම ඒ පරිබාහිර සමාගමක් ලංකාවේ ප්‍රධාන පිලේ සමාගමක් මගින් ඔබේ වාහනේ පරීක්ෂා කරවා ගත හැකි එන්ජිම එන්ජින් අංකය චැසිය චැසිය අංකය ඒ වගේම එන්ජිම හොඳද චැසිය හොඳද අනතුරු තියෙනවද ඔයිල් ලීක් තියෙනවද දිරුම් තියෙනවද මේක වෙන වෙන ප්‍රශ්න තියෙනවද සස්පෙන්ෂන් වලින් සියලුම දේවල් පිළිබඳව පූර්ණ තාක්ෂණික තත්ත්ව පරීක්ෂාවක් ඒ ආයතනයෙන් කරලා දෙනවා මේක අපි මාකට් කරනවා තුන්වෙනියට ලංකාවේ වාහන පාරිභෝගිකයාට කවදාවත් අත් නොදුටු කවදාවත් අත්දකින්නට නොලැබුණු අත්දැකීමක් පුංචි කාර්ණිවස ලබා දෙනවා ඒ තමයි වාහනේ හිමිකරු සමග දුරකථනයෙන් ස්පීකර් ෆෝන් සාධාරණයෙන් ඔහුටම මිල ගණන් කතා කරගන්නට පුංචි කාර්ණිවස කාර්යාලයේදී සියලු පහසුකම් සලසලා තියෙනවා හිතන්න මේ විශේෂිත සේවාව ලංකාවට හඳුන්වා දෙන්නෙත් පුංචි කාර්ණිවස අද ක්‍රියාත්මක කරන්නේත් පුංචි කාර්ණිවස මොකද මේ ගනුදෙනු වල විවෘතභාවය පවත්වා ගැනීම සඳහා ඒක අපි මහ ජනතාවට කියනවා ඊළඟට පුංචි කාර් නිවසේ තිබුණ අනිකුත් සේවාවන් ලීසින් සමාගම් හතරක් ලංකාවේ වාහන අංගණයක් තුල ශාඛා පවත්වාගෙන යන එකම තැනක්වත් ලංකාවේ තියෙනවා ඉතින් අපි මේක මහ ජනතාවට කියන්න එපාද රක්ෂණ සමාගමක් සහිතව වාහන අලෙවි මධ්‍යස්ථානයක් තියෙන්නේ කොහේද මේක මහ ජනතාව දැනගත යුතු නැතිද ඒ වගේම ආපන ශාලා පාරිභෝගික කේන්ද්‍රයේ සුපහසුකම් මේ දවස්වල මේක මං හිතන්නේ මේ ආසියාවේවත් අපිට දකින්න පුළුවන් දෙයක්ද කියලා පුංචි කාර් නිවස නිර්මාණය කරගෙන යන नो मास्क एरिया एक पुंछ कार निवस आवाह सहन बिलावक नदी नट वेन वाहन परीक्षा कर गणी माध्य साधा ए आईट निधासे मास्क एक इवाज कर ला विवेकी व गत करान पुलन पुंच स्थान अपी हदला तीन नो मास्क एरिया एक हिमलत नम हरित पेदेस मे वागेन अपी महाजनता आवट की नो मे व मूल वरट मे हादुना दिन पुंछ कार निवस वितराय ए बगे लंका वे ओ नैम प्रदर्शन कार्य पवत्तागन यान्य प्रधान पारवाल लाहिने පුංචි කාර් නිවස විතරක් තියෙන්නේ ලංකාවේ පුදුම තැනක ඒ කියන්නේ කැලෑබද ප්‍රදේශයක තමයි මේ පුංචි කාර් නිවස පිහිටවලා තියෙන්නේ ලස්සන හරිත පරිසරයක. ඉතින් මේ ලස්සන දේවල් ගැන මහජනතාව දැනගත යුතු නැතිද? අපි මේවා තමයි මේ මාකටින් එක කියලා මහජනතාවට දැනුවත් කිරීම කරන්නේ. තවදුරටත් පුංචි කාර් නිවසට එන පාරිභෝගිකයා ගැන අපි හොඳට සලකනවා. මොකද ඔබ දන්නවා පුංචි කාර් නිවසට ආවහම වාහනය බාර දෙන්න කෙනෙක් එනවා. ඔහුට ආපහු යන්නට ඕනේ. ඒ වගේම ගොඩක් අය එනවා මේ ත්‍රිරෝද රථේ ඒ වගේ වාහන බලන්න. ඊට පස්සේ ඒ වාහනේ යවුවට පස්සේ ඔහුට ආපහු ප්‍රධාන පාරට යන්න විදිහක් නැහැ. මේ අය වෙනුවෙන් තමයි මේ ෂටල් සේවාව, නොමිලේ ෂටල් සේවාවක් පවා පුංචි කාර් නිවස වාහන උද්‍යානය තුල ක්‍රියාත්මක වෙන්නේ. මේ මාධ්‍ය සාකච්ඡාවේදී කිව්ව ඊළඟ කාරණේ තමයි පුංචි කාර් නිවසෙන් පාරිභෝගිකයාට අසාධාරණයක් උණයි කියන එක. අපි පාරිභෝගික මහත්මයා ගත්ත මේ වාහනය අවුරුදු 22ක් පරණයි. ඒ විතරක් නෙවෙයි පෙර අයිතිකරුවන් 9 දෙනෙකු විසින් පාවිච්චි කළ අතින් අතට ගිය වාහනයක්. මේ වාගේ වාහන ගැන නොදන්නා අය නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් පුංචි කාර් නිවසේ අපි මේ පරීක්ෂාවන් කරන හින්දා දන්නවා ලංකාවේ විශාල වාහන ප්‍රමාණයක් තියෙනවා එන්ජින් අංක වැරදි. එක්ක එන්ජින් අංක කොටලා එක්ක එන්ජින් එක තියලා තියෙනවා ලියාපදිංචි සහතිකයට ඇතුළත් කරගන්නේ නැහැ. සමහර ඒවා නීතෝ විරෝධීවත් කරලා තියෙන්න පුළුවන්. සමහර ඒවා නීත්‍යානුකූලව කරලා තිබුණත් සම්පූර්ණ කරලා නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන වාහන පුංචි කාර් නිවසට ආවහම දැන් අපි ඔය කිව්ව පාරිභෝගිකයාට දෙන පරීක්ෂාවේදී එළිදරව් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ එළිදරව් වීමත් සමගම මේ වාහන පුංචි කාර් නිවස මගින් ප්‍රතික්ෂේප කරලා යවනවා. නමුත් අපි දන්නවා මේ වාහන එකක්වත් එතනින් විනාශ කරලා දාන්නේ නැහැ නේ. ඒ වාහන ඔක්කොම මේ රට ඇතුලේ විකිණනවා. පුංචි කාර් නිවසේදී හින්දා තමයි ඒවා අනාවරණය කරගෙන ඒවා ඉවත් කරන්නේ.
तम के चोदना वाक्य करानुपूल नितिन पुंचकार निवस ऐ वय परीक्षा मुलिम करला वाहन वाहन आंगणे तुलट गाण्यने कीने मे परीक्षा सह अपविशी पारिभोगिक अरदेन परीक्षा वातर पेहदील वेन शक्ति विनो मूल परीक्षावकराने मूलिक परीक्षा वाक्य मे वाहन पुंचकार निवस वाहन उद्यान विकिनीम सदा भार गणीमट सामान्य सुदुसुदत्ते तीनवाद कीने वितराय मूल परीक्षा विधि करेन एक करला भार गण ඊට පසුව තමයි පූර්ණ පරීක්ෂාව කරගත යුත්තේ වාහනය මිලදී ගැනීමට සූදානම් වන පුද්ගලයා. ඒ සඳහා අධිකාරම් බේවීමක් ඒ කිසි දෙයක් මුලින් කරෙන්නේ නැහැ. වාහනයට කැමති නම් අර පරීක්ෂාවට මුලින් යොමු කරන්නට ඕන. මේ පරීක්ෂාව සම්පූර්ණ පරීක්ෂාවක්. වාහනය පිළිබඳ සියලුම තතු හෙළිදරව් කරන පරීක්ෂාවක්. මේ පරීක්ෂාව කළ යුතු වෙන්නේ අපි තනි තනියම නෙවෙයි. මේ වාහනය මිලදී ගන්නට සූදානම් වන පුද්ගලයාට පෙනෙන පරිදි ඔහු දැනුවත් කරමි. මෙතෙන්දි කියනවා මේ බුෂ් එක දාන්න වෙයි. मेके मे रेक्के हाई मेतन दिरूम टीका एवगेम तब तब गेटलू तीन ऐक्सीडेंट ओइली तीन मे सीलूम दीवा अपे पारिभोगिक अट पेन गमंग तमाइ मे परीक्षा सीधु कल मुखदापिगे मे पाहुचिकर वाहन निशा इति ये परीक्षा खनीन करल तबागे निम हेकि करल तिमुण ये परीक्षा तपे पारिभोगिक ये वीदम तरग ने खाले दराग खरा ये निशा පාරිභෝගික ඉදිරියේම ඒ සම්පූර්ණ පරීක්ෂාව කර ගැනීමට මේ ස්ථානයේ පහසුකම් සලසලා තිබෙන. හිතන්න දැන් මෙච්චර දේවල් කරනවා කියලා කියනවනේ. ඉතින් එතකොට කොහොමද මේ වැඩි වාහනය මේ පාරිභෝගිකයා අතට ගියේ? අතන මේ මහත්මයාත් මේ වාහන වෙළඳාමෙහි නිරත වන මහත්මෙක්. ඒ මහත්මයා මේ වාහනේ අයිතිකරුගෙන් වාහනය මිලදී ගත්තේ 30 ලක්ෂ 20000කට. ඔබ දන්නවා පුංචි කාර්නිවස ලක්ෂ 50ට අඩු වාහනයක් විකුණන්න අය කරන්නේ රුපියල් 20000යි. ඒ 20000 අතහැරුණාම වාහන හිමිකරට ලක්ෂ 30ක් ලැබෙන විදිහට 30 ලක්ෂ 20000කට තමයි ඒ වාහනේ ඔහු මිලදී ගන්නෙ. ඉතින් අපේ පාරිභෝගික මහත්මයා මෙම වාහනේ හිමිකරුගෙන් 30 ලක්ෂ 20000කට මිලදී ගන්නා මේ වාහනය දින 5ක් ඉක්ම යන්නටත් මත්තෙන් ikman.lk වාහන වෙබ් අඩවියෙහි විකිණීම සඳහා ප්‍රදර්ශනය කරනවා 34 ලක්ෂයකට. 380000ක් මිල වැඩි කරලා ඔහු විකිණීමට මේ වෙබ් අඩවියෙහි පළ කරනවා. ඒකේ ගැටලුවක් නැහැ. ඔහු ඉතින් වාහන විලඳාමෙහි නිරත වෙනවා නම් අපිට ඒකට දොස් කියන්න පුළුවන් කමකුත් නැහැ. ඒක ගැන නෙමෙයි අපේ ගැටලුව තියෙන්නේ. ඔහු මේ වාහනය මිලදී ගන්න අවස්ථාවේදී අපි මෙතරම් මේ ආයතන තුල පහසුකම් සලසලා තියෙද්දී ඔහු පුංචි කාර් නිවස අනුමත කරන මේ තත්ත්ව පරීක්ෂාව නැත්නම් තාක්ෂණික තත්ත්ව පරීක්ෂාව සිදු කර ගැනීම ප්‍රතික්ෂේප කළා. ඒ වගේම ඔහු විශ්වාසයේ තිබුවේ ඔහු එක් කරගෙනන ඔහුගේ යාළුවා පිළිබඳව. යාළුවා මැකනික් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න වාහන එහෙම ආවට ගියාට උඩින් බලලා ගන්න පුළුවන් කමක් නැහැ. අපි මේ ගැන ඕනතරම් වීඩියෝ ඉදිරිපත් කරමින් මහ ජනතාව දැනුවත් කරනවා. මෙන්න ඒකට හොඳම උදාහරණේ තමයි මේ වෙලා තියෙන්නේ. උඩින් බලලා වාහන ගැන තීරණ ගන්න බෑ. හිතන්න වාහනවල ස්කෑන් පරීක්ෂාව අවශ්‍යමයි. මොකද දැන් වාහන තනිකරම කම්පියුටර් බොක්ස් සෙන්සර්ස් ආදීන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේවා කෙනෙකුට ඇවිල්ලා එහෙම බලන්න බෑ. ඒ වගේම හොයිස්ට් එකකට දාලා උසවලා බලන්න ඕනේ මේ වාහනවල තියෙන දේවල්. සමහර දේවල් දැක්කහම හරි පුදුම හිතෙනවා. ඒ කියන්නේ අපි හැමදාම මේ කටයුතු වල නිරත වෙලා ඉන්න හින්දා අපි දකින වාහනයක් උසපහම මේක ගත්තොත් එහෙම පාරිභෝගිකයට මොනව වෙයිද නේ? ඉතින් මෙන්න මේ වාගේ තාක්ෂණික පරීක්ෂාවක් කර ගැනීම ඔහු ප්‍රතික්ෂේප කරනවා නැත්නම් ඒක මගේ හැරලා ඔහු පුංචි කාර් නිවස ගැන නෙවෙයි විශ්වාසය තබන්නේ ඔහු කැඳවාගෙන ආ ඔහුගේ කාර්මික මිතුරා පිළිබඳව කාර්මික මිතුරකට අපි දොස් කියනා නෙවෙයි නමුත් ඔහුට බලන්න පුළුවන් සීමාවක් තියෙනවා ඔහුට වාහනයක් ඔසවා බලන්න ඒ වගේ පහසුකම් ඇතුව නෙමෙයි නෙන්නේ ඉතින් ඒ පරීක්ෂාව එදා මේ අපේ පාරිභෝගිකයා කරගත්තා නම් අද මේ ප්‍රශ්නය ඔහුටත් නැහැ පුංචි කාර් නිවසටත් නැහැ මේ වාහනේ හිමිකරුටත් නැහැ නමුත් අපි මේ පාරිභෝගිකයාට එතන අසාධාරණයක් වෙන්න ඉඩක් දුන්නේ නැහැ මොකද ඔහු අතින් මේ වරද වුණා අපි දෙවනු අවස්ථාවක ඔබට සලසලා දුන්නා ඒ තමයි මේ වාහනේ හිමිකරුයි ඔහුයි අපේ ආයතනයට ඇවිල්ලා මේ ගැටලුව ගැන සාකච්ඡා කරලා හොඳටම තිබුණා මේ වාහනේ නැවතත් අර වාහනේ හිමිකරුට බාර දෙන්න එහෙම ගැටලුවක් මේකේ තිබුණා නම් ඒක පරීක්ෂා කරලා නමුත් ඒ සඳහා අපි දින වකවානු යොදලා දීලා තියෙන අතරතුරක් අපගේ පාරිභෝගිකයා නොයිවසිලිමත්ව අර වාහනේ හිමිකරුත් එක්ක දුරකතනෙන් වචන හෝමාරුක නිරත වෙලා තියෙනවා ඒ නිසා ඔහුට උදව් කරන්නට අපි හොඳින්ම අවස්ථාව ලබා දීලා තිබුණු දෙවන අවස්ථාවත් ඔහු නොයිවසෙල්ලෙන් ඔහු විසින්ම නැති කර ගන්නවා ඉතින් මේ මහත්මයාත් මේ වාහනය තවත් පාරිභෝගිකයෙකුට විකුණන්න දාලා තියෙන්නේ ওই තිබුණ තත්ත්වෙන්ම තමයි මේ වාහනේ හිමිකරු වන චන්ද්‍රසිරි මාගම්මන මහතා වංචාකරුවෙක් කියලා අපේ ආයතනයේ ප්‍රකාශයක් කළයි කියලා මේ මාධ්‍ය හමුවේදී මේ මාධ්‍ය හමුව තැබූ පුද්ගලයා කියලා තියෙනවා
එම ප්‍රකාශයත් මුළු මනින්ම සාවද්‍ය වූ ප්‍රකාශයක් බව අපි ප්‍රකාශ කරන්නට කැමැතියි. මේ මහතා ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක කලමනාකාර දුරයක් ඉසිලුව මහත්මයෙක් බව අපි මේ සිදුවීමෙන් පසුයි දැනගත්තේ. එතුමාත් මේ වන විට මෙම කළ අපහාසය සම්බන්ධයෙන් නඩු පැවරීමේ කටයුතු ආරම්භ කරලයි තිබෙන්නේ. පුංචි කාරණියොස තමන්ගේ පාරිභෝගිකයාට අසාධාරණයක් කළාය කියන කාරණේ මෙතෙන්දී පිළිගන්න පුළුවන් වෙනවද? මොකද පුංචි කාර් නිවස තරම් වාහන අලෙවි ආයතනයක් හැටියට මේ තරම් සේවාවක් සැලසීම සඳහා පහසුකම් සැලසලා දීලා තිබෙන ආයතනයක් තවත් ඇතයි කියලා මම නම් හිතන්නේ. මේ වගේ වාහන පරීක්ෂණ ඒකක ඒ වාහන හිමිකරුවන් සමග මිල ගණන් කතා කිරීමට විවෘත ක්‍රමවේද ලංකාවේ පාරිභෝගිකයා වෙනුවෙන් මෙතෙක් කාලයකට කවුරුවත්ම කරපු දේවල් නෙවෙයි. ශ්‍රී ලාංකිකයා මුලින්ම මෙවැනි සේවාවන් ගැන හඳුනාගන්නේ ඒවා හඳුන්වා දුන්නේ පුංචි කාර් නිවසයි. ඔබ දන්නවා පුංචි කාර් නිවස තමයි මුලින්ම වාහන මාෆියාවට එරෙහිව කතා කළේ. ලංකාවේ වාහන මිල අඩුවේ යුතුයි කියන දැඩි මතය මහජනතාව අතරට ගෙනිහිල්ලා අපි තමයි කිව්වේ මිල සංසන්දනය කරලා වාහනයක් ගන්න කියන එක. ඒ කාලෙත් මේ වගේම ප්‍රහාරයන් අපිට එල්ල වුණා. නමුත් ඒකෙන් උනේ මහජනතාව කවදාවත් අපව හැර ගියා නෙමෙයි, මහජනතාව තව දුරටත් අප ළඟට ආව එකයි. මොකද අපි කතා කළේ හැමදාම මහජනතාවගේ පැත්ත. ඉතින් මයික්‍රෝෆෝන 22ක් සහිතව පැවැත්තු දැවැන්ත මාධ්‍ය සාකච්ඡාවක් මේ පැවැතුනේ ලංකාවේ පුංචි ආයතනයක් වන පුංචි කාර් නිවසට දොස් කීම සඳහායි. මට හිතෙන්නේ එක අතකට මේක මාධ්‍ය සාකච්ඡාවකටත් වඩා මයික් සාකච්ඡාවක් බවට පත් වුණා. මොකද ඒකේ තිබුණා ලංකාවේ ප්‍රධාන පෙළේ සියලුම රූපවාහිනි නාලිකාවල මයික්‍රෝෆෝන. නමුත් කිසිම රූපවාහිනි නාලිකාවකවත් කිසිම ගුවන්විදුලි නාලිකාවකවත් මේ බොරු ප්‍රවෘත්තිය පළුණේ නැහැ. මේ පුද්ගලයා මේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා පවත්වමින් කළ මේ ප්‍රකාශ කිසිවක් වගකීමෙන් තොර බව වටහාගත් නිසාම කිසිම මාධ්‍යයක් මේ සඳහා කිසිම අවස්ථාවක් ලබා දීලා තිබුණේ නැහැ. අපි ශ්‍රී ලංකාවේ මහජනතාවට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මෙවැනි අවස්ථාවකත් ඊයේ සෙනසුරාදා ඉරිදා දවස් දෙක පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ මහජනතාවගෙන් පාරිභෝගිකයන්ගෙන් පිරවීම පිළිබඳව. අද මේ අවස්ථාව වෙන විටත් පුංචි කාර් නිවස වාහන උද්‍යානයේට පාරිභෝගිකයන් විශාල පිරිසක් පැමිණමින් වාහන පරීක්ෂා කරගන්න අයුරු, වාහන මිලදී ගන්න අයුරු අපිට දැක ගන්නට පුළුවන් වෙනවා. ඉතාමත් ස්තුතියි මේ රටේ මහජනතාවට බුද්ධිමත්ව පුංචි කාර් නිවස වටහා ගැනීම පිළිබඳවයි.